Dawasa TV. Read your lifestyle. Find anything, sell anything. Fast.lk. Free classifieds in Sri Lanka. මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටම් මනෝමය මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මනේවති චක්කංච වහතෝ පදං කුසල අකුසල ධර්මයන් හටගන්නේ මේ සිත මූලික කරගෙන මේ හැම දෙයකටම මූලික වන්නේ අපගේ සිත ඉතින් යම් කෙනෙකු දුස්සීලවන්ත වෙයිද නපුරු චේතනාවෙන් යුතු වෙයිද ක්‍රෝධේ වෛරය තමාගේ සිත තුල මුදුන්පත් කරගනීද ඔහුට සිදුවන්නේ මේ ධර්ම වාක්‍යයට අනුව ධම්ම පදයට අනුව ඔහුට සිදුවන්නේ කරත්‍ය බැඳි ගුණාමෙන් ගමන් කරන හැම ස්ථානයකටම රෝදය තමාගේ පසුපස එනවා වගේ කරපු අකුසල් කර්මයන් තමාගේ පසුපස ගමන් කිරීමයි. ඉතින් මූලිකම දේ අද මේ සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ආතුව ඔබට ධම්මපදයකින්ම මේ දේ ආරම්භ කරේ අපේ හැම දෙයකටම මූලික වන්නේ සිත කියන දේ ඔබට ප්‍රකාශ කිරීමට. ඉතින් අපි හැමෝම මේ සිත හෙවත් මනස සංවරය කරගෙන වැඩ කටයුතු කිරීම තුලින් මේ භවයට සහ ඊළඟ භවයන් වලට ඉතාමත් යහපත් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ගමනක් අපට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් වෙන්දා වගේම අද දවසේ YouTube නාලිකාව ඔස්සේ අපි සතියේ පලාපල කතනයට මෙසේ ප්‍රවිෂ්ටයක් ගන්නවා. ක්‍රිස්තු වර්ෂ 2022 වූ නොවැම්බර් මාස 6 වෙනිදා දක්වා, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 2022 වූ ඔක්තෝබර් මාස 31 වෙනිදා සිට නොවැම්බර් 6 වෙනිදා දක්වා මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා පලාපල කතනය කිරීමට තමයි මේ ආරම්භයක් මේ විදිහට මා විසින් ඔබට පාඩයක් ප්‍රකාශ කරලා සනිටුහන් කරේ. ඉතින් අපි බලමු මේ සතියේ පලාපල අද දවසේ YouTube නාලිකාව ඔස්සේ වෙන්දා වගේම සතියේ පලාපල කෙසේ ඔබට බලපායිද කියලා වෙන්දා වගේම ඔබගේ හිත සුව පිණිස ඔබගේ කල්යාණ මිත්‍රයෙක් විදිහට මම අද දවසේදීද ඉදිරි සතිය තුලදී ඔබට කෙසේ ඔබගේ ජීවිතයට කුමන ආකාරයේ ප්‍රශ්න මතුවේද කුමන ආකාරයේ සතුටක් ඔබට ලැබෙයිද කුමන ආකාරයේ ජයග්‍රහණයක් ඔබට ඒ සතිය තුලදී විඳ දරා ගැනීමට ලැබෙයිද කියන දේ අපි ඊළඟ ලග්නෙන් ලග්නය ප්‍රකාශ කිරීම තුලින් අපි බලමු ඔබට කෙසේ බලපායිද කියලා. අපි එහෙනම් බලමු පළවෙනි ලග්නය රාශි චක්‍රයේ පළවෙනි ලග්නය උපන් මේෂ ලග්න හිමියන්ට ඔබගේ ඉදිරි වැඩ කටයුතු ඉදිරි සතිය තුල ඔබගේ ජීවිතයට මේ ලග්න පලාපල කෙසේද බලපාන්නේ කියලා ප්‍රධාන වශයෙන්ම කිය යුතු කාරණාවක් තියෙනවා. අපි මේ පොදුවේ පලාපල කියන්නේ එතකොට මේ පොදුවේ පලාපලයක් තමයි ඔබට මේ සතිය තුලදී අපි ප්‍රකාශයටපත් කරන්නේ. එතකොට ඔබ උපන් ජන්ම පත්‍රයට අනුව මේ පලාපලවල යම් තාක් දුරකට උච්චාවචනය වීම වෙනස් වීම සිද්ධ වෙනා හින්දා පොදුවේ ඔබට සතිය කොහොමද ගෙවෙන්නේ කියලා ඔබට වටහා ගැනීමේ පහසුව පිණිස තමයි අපි මේ විදිහට ඔබගේ ලග්න පලාපලය ගෙන දෙන්නේ. එතකොට මේෂ ලග්නයෙන් උපන් ඔබගේ බලමු සතිය ආරම්භයේ සිට සතිය අවසානයේ දක්වා කෙසේ ඔබට බලපායිද කියලා. ලග්නාධිපති ඔබගේ වික්‍රම ස්ථානයේ වක්‍රව ගමන් කරන කාල සීමාවක තමයි මේ සතිය ආරම්භ වෙන්නේ. එතකොට විශේෂයෙන් කියන්න ඕනේ සතිය ආරම්භයේ සිට සතිය අවසානයේ දක්වා ඔබගේ කර්මස්ථානය හරහා තමයි ඔබගේ සතියේ පලාපල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කර්මස්ථානය හා සම්බන්ධව කටයුතු කිරීමේදී ඒ ස්ථානයේ හරහා වෘත්තිය ගැන කියවෙනවා. එතකොට ඔබගේ අභිමානය ගැන කියවෙනවා. ඊට අමතරව පදවි තනතුරු තානාන්තර ඔබට කෙසේ ලැබෙයිද කියලා ප්‍රකාශයට පත් වෙනවා. ඒත් එක්කම විදේශගත වීමකට බලාපොරොත්තු වෙමින් සිටින මේෂ ලග්න හිමියෙක් නම් විදේශගත වීම
කෙසේ බලපායිද කියලා මේ අවස්ථාවේදී බලපානවා. එතකොට විශේෂයෙන් සෙනසුරු ඔබගේ කේන්දරේ කර්මස්ථානයේ තැන්පත් වෙලා ඉන්න මොහොතක් තමයි ඔබ මේ ගත කරන්නේ. එතකොට විශේෂයෙන් ඒ කරුණු කාරණාවල් ගැන සැලකිලිමත් වීමේදී ඔබට තරමක් දුරට මේෂ ලග්න හිමියන්ට මාර කිව් ආකාරයට රැකී රක්ෂා තනතුරු තානාන්තර එත් එකම ඔබගේ අභිමානයට ජයග්‍රහණයක් කරා ළඟා වීමට ප්‍රමාදයක් ඇති වෙනවා. එතකොට ඔබ රැකී රක්ෂා කරන ස්ථානයෙන් ඔබට ඔබගේ කටයුතු මේ සතිය තුල කිරීමට යම් ආකාරයකට අලසකමක් ඔබට ඇති වෙනවා. ඒත් එක්කම ඔබට ලැබෙන ගරු නම්බුනාම සත්කාරයන් තුලදී පවා ඔබට ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන තරමට ඔබට මේ සතිය ඒ ආකාරයෙන් යහපත් නොවීමක් පෙන්නුම් කරනවා මේ යන ග්‍රහ ගෝචරයත් එක්කම. ඒත් එක්කම විශේෂයෙන් ඔබගේ රාහු ලග්නේ තැන්පත් වෙලා ඉන්නවා මේෂ ලග්න හිමියනි. ඔබට තද බල හිසේ වේදනාවක් ඇතිවන කාල සීමාවක් තමයි ඔබ මේ සතිය ඔක්තෝබර් මාසේ 31 වෙනිදා සිට නොවැම්බර් මාසේ 6 වෙනිදා දක්වා ගත කරන්නේ. ඒත් එක්කම රාජ්‍යකාරක රවි ඔබගේ හත්වැන්නේ නීච වෙලා ඉන්නවා. ඒ ගැනත් ඔබ ඉතාමත් අවධානයෙන් යුතුව කටයුතු කරන්න. මොකද රාජ්‍යකාරක රවි නීච වෙලා තැන්පත් වීම කියලා කියන්නේ ඔබ රජයේ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී අයහපත්කාරී කාල සීමාවක් විදියට මේ සතිය ආරම්භයේ සිට අවසානය දක්වා පෙන්වුම් කරන හින්දා මේෂ ලග්න හිමියන්ට මිශ්‍ර ඵල ගෙන දෙන ඔබගේ බලාපොරොත්තු එතරම්ම මුදුන්පත් නොවන කාල සීමාවක් බවට මේ අවස්ථාවේදී පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු ග්‍රහලොවේ දෙවනි ලග්නය වෘෂභ ලග්නයෙන් උපන් ඔබ මේ ඵලාඵල ප්‍රකාශ කරනකම් ඔබ නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නවා. මොකද අපිත් සමග විශාල පිරිසක් මේ කතිකාවත් සමග එකතු වෙලා ඉන්නවා. අපි හැමතිස්සෙම ගුණ වපුරන්නේ, ධර්මය වපුරන්නේ, ධර්මය ප්‍රචාරය කරන්නේ සහ හොඳ දේවල් පමණයි අපි මේ අපේ නාලිකාව ඔස්සේ සමාජයට ගෙනෙන්නේ. එතකොට වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු ගෝචර ගමනින් ඔබගේ හයවැන්නේ ඉන්නේ. එතකොට හයවැන්න කියලා කියන්නේ සිකුරු පීඩාවට පත් වෙන භාවයක්. එතකොට ඒ හයවැන්නේම රාජ්‍යකාරක රවි නීච බලයෙන් යුතුව ක්‍රියාත්මක කරනවා. එතකොට කේතු සහ බුධ ඔබගේ ලග්නෙන් හයවැන්නේ තැන්පත් වෙලා ඉන්නවා. ඊට අමතරව කුජ වක්‍ර වෙලා දෙවැන්නේ, රාහු දොළොස්වැන්නේ, ගුරු දහවැන්නේ සහ සෙනසුරු භාග්‍යස්ථානයේ තැන්පත් වෙලා ඉන්නවා. එතකොට මෙතනදී මේ සතිය ආරම්භයේ සිට අවසානයේ දක්වා වෘෂභ ලග්න හිමියන්ට විවාහයන් අපේක්ෂාවෙන් සිටින අයට තරමක් දුරට කරදරකාරී කාල සීමාවක් තමයි මේ ගත වෙන්නේ. ඒත් එක්කම විවාහ වෙලා ඉන්න වෘෂභ ලග්න හිමියෙක් නම් ඔබ ඔබගේ ජන්ම පත්‍රයත් එක්ක සංසන්දනය කරලා බලන්න, ඉපදෙනකොට ග්‍රහචාරයේ සටහන් වෙලා තිබ්බ සටහන සහ අපි දැන් මේ අවස්ථාවේදී ඔබට ප්‍රකාශ කරන සටහනත් සමග ඔබ සංසන්දනය කරලා බලන්න ඔබට කෙසේ වෙයිද කියලා. අපි මේ පොදුවේ ඵලාපලයක් තමයි දෙන්නේ. එතකොට විවාහයන් තුල වෘෂභ ලග්න හිමියන්ට ගැටලු ඇතිවන කාල සීමාවක්, මතභේදාත්මක සිදුවීම් ඇතිවන කාල සීමාවක්. ඒ කෙසේ වෙතත් ඔබ ධර්මානුකූලව මේ සතිය ආරම්භ කරනවා, ධර්මානුකූලවම ඔබ මේ සතිය අවසන් කරනවා. එතකොට භාග්‍යස්ථානය, ගුරුස්ථානය, විදේශ ගමන්, ආගම දහම, පෙර පින, දුර බැහැර ගමන් බිමන් සහ උසස් අධ්‍යාපන, විහාර දේපල දේවාල කටයුතු සහ අධ්‍යාත්මික ශක්තිය වඩන කෙනෙක් නම් ඔබ, භාවනාව වඩන කෙනෙක් නම් ඔබ, ඒත් එක්කම මේ කුණ්ඩලිනී ශක්තිය අවදි කරගන්න කෙනෙක් නම් ඔබට ඒ ආරම්භ කිරීමට සුදුසුම කාලයක් බවට මේ කාලය පෙන්නුම් කරනවා. එතකොට වේර විහාර හා සම්බන්ධ කටයුතු කරන පුද්ගලයෙක් නම් තව තවත් ඔබට ඒ අධ්‍යාත්මික පරිසරයට නැඹුරු ඇති වෙනවා. ඒත් එක්කම ඔබගේ මම අර කියපු අකුසල් යටපත් කිරීමට මේ සතිය ආරම්භයේ සිට අවසානය දක්වා ඔබ විසින්ම මාර්ගයක් හොයා ගන්නවා, ඔබ විසින්ම ධර්ම මාර්ගයකට ප්‍රවිෂ්ඨ වෙනවා. වෘෂභ ලග්න හිමියන්ට සුභ සතියක් වෙන්න කියලා
ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි බලමු රාශි චක්‍රයේ තුන්වෙනි රාශිය, මෛතුන රාශිය, මිතුන රාශිය පිළිබඳව. එතකොට මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ඔක්තෝබර් 31 වෙනිදා සිට නොවැම්බර් 6 වෙනි රිවිදින දක්වා ඔබගේ ඵලාඵල ඔබගේ ජීවිතයට මේ සතියක කාලය කෙසේ බලපායිද කියලා බලමු. අපිට දහස් සංඛ්‍යාත දෙනා කතා කරනවා. එයාලගේ ගැටලු පිළිබඳ අපිත් එක්ක නිරන්තරයෙන්ම කතා කරනවා. ඔයගලන්ට කුමන හෝ ගැටලුවක් තියෙනවා නම් ඕන වෙලාවක විවෘතයි අපිට කතා කරන්න, අපේ දුරකථන අංකයට කතා කරන්න. මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට තමයි මම ඉදිරිපත් වෙලා ඉන්නේ. එතකොට ඕනෑම වෙලාවක මගේ දුරකථන අංකයට කතා කරන්න, ඕනෑම ප්‍රශ්නයක් සමග සාකච්ඡා කිරීමට මගේ ස්ථානයට පැමිණෙන්න ඔයාලගේ හිත සුව පිණිස උදව් කරන්නම්, උපදෙස් දෙන්නම්. එතකොට මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහචාරය අපි කෙසේද කියලා බලමු. ලග්නාධිපති බුධ ග්‍රහතුමා ඔබගේ උප්පත්ති කේන්දරේ පුත්‍රස්ථානයේ තැන්පත් වෙලා ඉන්නවා. එතකොට අපි බලමු ඊළඟට මේ සතිය ආරම්භය සහ අවසානය මිතුන ලග්න හිමියන්ට කෙසේ බලපායිද කියලා. මිතුන ලග්න හිමියනේ ඔබට අෂ්ටමේ රාශියක් තමයි මේ මොහොතේදී ගත වෙන්නේ. එතකොට සෙනසුරු ග්‍රහතුමා ඔබගේ කේන්දරය අටවැන්නට සම්ප්‍රාප්ත වෙලා තිනවා නැවත වාරයක්. එතකොට අපි මේක ලග්නෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කිරීම අෂ්ටමේ රාශියක් විදියට අපි සඳහන් කරනවා. එතකොට මිතුන ලග්න හිමියන් පරිස්සම් විය යුතු කාලයක් 2023 ජනවාරි මාසයේ 18 වෙනිදා දක්වා නැවත වාරයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සතියත් ඔබට මාරකස්ථානයේ හරහා ඔබගේ සතිය ආරම්භයේ සහ අවසානයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට උරුමයන් පිළිබඳ ඔබට ගැටලු ඇති වෙනවා. ඔබ පදිංචි ස්ථානය පිළිබඳ ඔබට ගැටලු ඇති වෙනවා. ඔබගේ භූමිය සම්බන්ධව ඔබට ගැටලු ඇති වෙනවා. ගුප්ත කර්මයන් නිසා ඔබට අමනුෂ්‍ය උපද්‍රවයන් හට ගන්නවා. අණවින කොඩින බන්ධන හෝනියම් වගේ දේවල් වලින් ඔබ පීඩාවට පත් වෙනවා. ඒ වගේ දේවල් වලින් පීඩාවට පත් වෙච්ච කෙනෙක් නම් තවත් ඒ පීඩාවල් තීව්‍ර වෙනවා. එතකොට සිත් කරදර, කනගාටු, සතුරු බිය ඔබට නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. සතුරන් නිසා, සතුරු බිය නිසා ගමරට පවා අත්හැරලා දාලා යන්න සිද්ධ වෙනවා මිතුන ලග්න හිමියන්ට. ඒත් එක්කම හදිසි අනතුරු ඇතිවීමේ බොහෝ සම්භාවිතාවන් මේ කාල සීමාව තුළදී ක්‍රියාත්මක වෙනවා. ඔබ හදිසි අනතුරු වලින් ප්‍රවේශම් විය යුතුයි. කල් තියාම ඔබගේ වැඩ කටයුතු වලට ඔබ ගමනක් යනකොට වෙලාව වෙන්දට ඔබට ඒ කාලය පැයක් නම් ගත වෙන්නේ. ඔබ පැය දෙකක් හරි කමන්නේ ගත කළා ඒ ගමන යන්න, නැත්නම් ඔබට රියානතුරු බහුලව සිද්ධ වෙන කාලයක් විදිහට මේ කාලය පෙන්වලා දෙන්න පුළුවන්. අතපය කැඩෙන්න පුළුවන්, එක තැන් වෙන්න පුළුවන්. එහිඳ මිතුන ලග්න හිමියන්ට විශේෂයෙන් පරිස්සම් විය යුතු කාල සීමාවක් බවට පැහැදිලි ලෙස පෙන්වන්න කරන. ඒත් එක්කම මිතුන ලග්නයෙන් උපන් රාජ්‍ය නායකයෙක්ට අනතුරු සහිත කාලයක් බව පැහැදිලි ලෙස පෙන්වන්න කරන්න පුළුවන්. හිටපු රාජ්‍ය නායකයෙක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ ගැනත් ඔබ සිහිකල් තබා ගන්න. යම්කිසි රාජ්‍ය නායකයෙක්ගේ, හිටපු රාජ්‍ය නායකයෙක්ගේ හෝ යම් අසතුටුදායක ආරංචියක් ඉදිරි සති කීපය තුළදී ඔබට ආරංචි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මිතුන් ලග්න හිමියන්ට එසේ තමයි ඔබගේ සතිය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට අපි බලමු කටක ලග්නෙන් උපන් ජන්මීන්ගේ ඉදිරි සතිය තුළ පලාපල කෙසේ ක්‍රියාත්මක වෙයිද කියලා. එතකොට කටක ලග්නය කියලා කියන්නේ විශේෂිත ලග්නයක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලග්නය කටක ලග්නය. එතකොට කටක ලග්නය කියලා කියන්නේ ග්‍රහලෝවේ මව නියෝජනය කරන ලග්න. ලග්නය මනසට කාරක, සිතුලි වලට කාරක, සඳු නියෝජනය කරන ලග්නය. ඒත් එක්කම ජල තත්ත්වය වැඩිපුරම ක්‍රියාත්මක වෙන සඳු නියෝජනය කරන ලග්නය. එතකොට අපි බලමු ඔබට කෙසේ බලපායිද කියලා කටක ලග්න හිමි. කටක ලග්න හිමියන්ට ඉතාමත් සුබ සතියක් කියලා මේ සතිය පැහැදිලි ලෙසම පෙන්වුම් කරලා දෙන්න පුළුවන්. එතකොට විවාහ ප්‍රමාදයක් තිබ්බ කටක ලග්න හිමියෙක් නම් ඔබට හොඳ විවාහ යෝජනාවක් පැමිණෙනවා මේ කාල සීමාව තුළදී. ඒත් එක්කම විවාහයන් අපේක්ෂාවෙන්
සිටි කෙනෙක් නම් ප්‍රේම සම්බන්ධතාවයක් පවා ඇතිවන කාල සීමාවක් බවට මේ කාල සීමාව පෙන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම සස කියන පංචමහා පුරුෂ යෝගය ඔබට ක්‍රියාත්මක වෙනවා මේ කාල සීමාව තුළදී. කොපමණ බාධාවල් පැමිණුණත්, කොපමණ කරදර පැමිණුණත්, ඒ සියලුම කරදර ඔබ ඉවත් කිරීමේ ශක්තිය ඔබ තුළම උත්පාදනය වෙනවා. ඒ කරදර මැඩ පවත්වාගෙන කරදර අභිභව ජයග්‍රහණය කරා ළඟාවෙන්ට සුදුසුම සතියක් බවට මේ සතිය පත් වෙනවා. එතකොට කලත්‍රස්ථානය, විවාහස්ථානය පිළිබඳව ඔබට ශුභදායී ආරංචි නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒත් එක්කම විශේෂයෙන් ඔබට දුකටපත් වූවන්ට පිහිට වෙන්න පුළුවන් කාල සීමාවක් බවට මේ කාල සීමාව පත් වෙනවා. ඒත් එක්කම නඩුහබ ප්‍රශ්නයකට කටගලක්න හිමියෙක් පැටලිලා හිටියනම්, උසාවියක නඩුවක් ඔබට තිබුණා නම්, බොහෝ කාලයක් ගත වෙච්ච නඩුවක් තිබ්බනම්, ඒ නඩුව ඔබට වාසිදායක පැත්තට හැරෙන කාල සීමාවක් බවට මේ කාල සීමාව පත් වෙනා හින්දා කටක ලග්න හිමියනි, ඔබට සුභම සතියක් කියලා මේ සතිය පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු සිංහ ලග්නයෙන් උපන් ඔබගේ සතියේ පලාපල කෙසේ වෙයිද කියලා. ඔක්තෝබර් මාසේ 31 වෙනිදා සිට නොවැම්බර් මාසේ 6 වෙනි රිවිදි දක්වා ඔබගේ පලාපලය කෙසේ වෙයිද කියලා අපි බලමු. එතකොට සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වික්‍රමස්ථානයේ තැන්පත් වෙලා ඉන්න කාලයක්. වික්‍රමස්ථානයේ තැන්පත් වුණත්, උපචේ ස්ථානයක තැන්පත් වුණත්, ලග්නාධිපති නීච වෙලා ඉන්න කාල සීමාවක් තමයි සිංහ ලග්න හිමියන්ට උදා වෙලා තියෙන්නේ. එතකොට සිංහ ලග්නය විශේෂ ලග්නයක්. මොකද ග්‍රහලෝවේ ජීවය පිළිඹිඹු කරන ලග්නය සූර්යාදිත්‍යතුමා මූලික වන ලග්නය සිංහ ලග්නය. එතකොට රජය හා සම්බන්ධව පලාපල කතනය සිද්ධ කරන ලග්නය සහ රාශිය වෙන්නේ මේ ඔබ සවන් දෙන සිංහ ලග්නයේ අධිපති රවි ග්‍රහයා ගැන. එතකොට ඔබගේ රාජ්‍යකාරක රවි කේන්දරේ 3 වෙනි කොටුවේ නීචභාවයෙන් තැන්පත් වෙලා ඉන්නවා. ඒත් එක්කම විශේෂයෙන් රජය පිළිබඳ අප්‍රසාද රැසක් මතුවන කාල සීමාවක්, ඒත් එක්කම මහජනතාව පීඩාවට පත් කරන කාල සීමාවක් රජය විසින්. එතකොට පහුගිය කාල සීමාවේදී ඔබ දැනුවත් වුණා මේ ඍජුබදු සහ වක්‍රබදු පිළිබඳව. වක්‍රබදු සීමාවන් විශාල විදිහට වැඩි කරලා තිනවා, වක්‍රබදු පොලිය විශාල විදිහට වැඩි කරලා තිනවා. එතකොට මහජනතාව පීඩාවට පත් වෙන කාල සීමාවක් තමයි මේ ගත වෙන්නේ. ඒ තුලින් මහජනතාව තුල නැවත වාරයක් කලකෝලාහල සහ ගැටුම් තමන්ගේ හිතේ උපද්දවන කාල සීමාවක් සහ විවිධාකාර පාර්ශවයන් සමාජයේ ඉදිරියට ඇවිල්ලා නැවත වාරයක් අර්බුදයක් කරා මේ ප්‍රශ්නය මතුවන කාල සීමාවක් බවට සිංහ ලග්න ඒ පලාපල තුල පෙන්눔 කරලා දෙනවා. ඒත් එක්කම විශේෂයෙන් ඔබගේ සති ආරම්භයේ සිට සති අවසානයේ දක්වා සත්‍රු ස්ථානය, රෝග ස්ථානය, ජන්මියාට එරෙහිව විවිධාකාර බලවේගයන් ක්‍රියාත්මක වෙන ස්ථානය සහ ණය ඔබ ණයට යම් කිසි දෙයක් ගත්තා නම් ණයකාරයෝ පස්සෙන් පන්නගෙන එන කාලයක් බවට මේ කාලය පෙන්눔 කරනවා. විශේෂයෙන් සිංහ ලග්න හිමියන් ඔබට යම් ආකාරයක නිදන්ගත රෝගයක් තිබ්බනම් ඒ නිදන්ගත රෝගය උච්ච වෙන කාල සීමාවක් තමයි මේ පෙන්눔 කරන්නේ. විශේෂයෙන් අග්නිය වැඩිම ග්‍රහයා විදිහට සූර්යාධිපතිතුමා අපිට පෙන්වලා දෙන්න පුළුවන්. අර්ෂස් රෝග, වකුගඩු රෝග, අංශභාග රෝග වගේ රෝගී තත්ත්වයන් නිසා ඔබ අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. අපහසුතාවයට පත් වෙලා ඉන්නා නම් ඔබ ඒ රෝගී තත්ත්වයන් තව උච්ච වෙන්න පුළුවන් මේ කාලය නිසා. ඒත් එක්කම විශේෂයෙන් ඔබ පවුලේ අය සමග කටයුතු කරනකොටත් සැකය උපදින කාල සීමාවක්, ඔබ පිළිබඳව සැක මතුවන කාල සීමාවක් සහ සැක සංකාවන් නිසා ඔබට හුදෙකලාව ජීවත් වෙන්න සිද්ධ වෙන කාල සීමාවක් බවට මේ සතිය සිංහ ලග්න හිමියන්ට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඊළඟ රාශිය පිළිබඳව, ඊළඟ ලග්නය පිළිබඳව. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ සතියේ ප්‍රතිඵලය ඔබට කෙසේ බලපායිද කියලා බලමු අපි. කන්‍යා ලග්න හිමියන් කියලා කියන්නේ බුධ පඨවි තත්ත්වය නියෝජනය කරන, බුධ අධිපතිත්වය දරන ලග්නයක්. එතකොට ලග්නාධිපති සහ
දහවැන්නාධිපති ස්ථානයන් දෙක බලය හිමි වෙනවා. ලග්න දෙක බලය හිමි වෙනවා බුධ රහතුමාට. එතකොට ගෝචර ගමනින් බුධ ඔබගේ කේන්දරයේ දෙවැන්නේ තැන්පත් වෙලා තියෙන කාල සීමාවක් තමයි ඔබ මේ පසු කරගෙන යන්නේ. එතකොට ඊට අමතරව කන්‍යා ලග්න හිමියන්ගේ කේන්දරයේ ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රතිඵල මෙසේ පෙන්වලා දෙන්න පුළුවන්. පුත්‍රස්ථානයේ හරහා තමයි ඔබගේ කේන්දරයේ ප්‍රතිඵල මේ මොහොතේදී ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පුත්‍රස්ථානය, ත්‍රිකෝණස්ථානය, බුද්ධිය පිළිබඳ කියවෙන බුද්ධිස්ථානය සහ ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ඔබට උසස් අධ්‍යාපනයක් දක්වා ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් කාල සීමාවක්. ඒත් එක්කම තුන්කල් දැකීමේ නුවණක් ක්‍රියාත්මක වෙන කාල සීමාවක් තමයි කන්‍යා ලග්න හිමියන්ට මේ මොහොතේදී ක්‍රියාත්මක වෙන්නේ. ඒත් එක්කම ඔබ හරිම විනෝදයෙන් යුතුව මේ සතිය ගත කරනවා. කිසිම බරක් නැහැ හිතට, කිසිම වේදනාවක් නැහැ. කන්‍යා ලග්න හිමියන් අපි කියන්නේ ජොලියේ ඉන්න කාල සීමාවක් තමයි ඔබ මේ ගත කරගෙන යන්නේ. එතකොට ඒ සතියක කාල සීමාව තුළදී ඔබට විනෝද ගමන් බිමන් යන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එක්කම යහළුවන් සමග ඔබට සතුටු සාමිච්චියේ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් දරුඵල ප්‍රමාදයක් තිබ්බ කන්‍යා ලග්න හිමිකාරියක් නම් ඔබට දරුඵලයක් පිළිබඳ සුභ ආරංචියක් ගෙන දෙන ප්‍රවෘත්තියක් ඔබට අසන්ට සිදුවන කාල සීමාවක් වෙනවා. ඒක ඔබේ හිතේ හටගන්න හොඳම සහ ඔබේ හිතේ හටගන්න වාසනාවන්තම් පණිවිඩයට පත් වෙන. එතකොට පහුගිය කාල සීමාවේදී ඔබට ඒ සම්බන්ධව හොඳ වෛද්‍යවරයෙක් හම්බුන් නැත්තම් ඔබට යාළුවෙක්ගේ මාර්ගයෙන් හෝ හොඳ වෛද්‍යවරයෙක් පිළිබඳව තොරතුරු ඔබට ලැබෙනවා. ඒත් එක්කම ඔබ අලුත් දෙයකට මුල පුරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. බුද්ධිය වර්ධනය කර ගැනීමට පොතපත පිළිබඳ තියෙන උනන්දුව ඔබට වැඩි වෙනවා. කන්‍යා ලග්න හිමියන්ට සුබ කාලයක් බවට මේ සතිය පෙන්වලා දෙන්න පුළුවන් මේ කටයුතුත් සමග. ඊළඟට අපි බලමු තුලා ලග්න හිමියන්ට ඉදිරි සතිය කෙසේ බලපායිද කියලා. සතිය ආරම්භ කරන්න මම ඔබට හොඳ ව්‍යායාමයක් දෙන්නම්. අපි ශරීරයට ව්‍යායාම කරනවට වැඩිය මනසට ව්‍යායාම කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ශරීරයට ව්‍යායාම කිරීම අපගේ ශරීර සෞඛ්‍යයට යෝග්‍ය වනවා වගේම මනසට ව්‍යායාම කිරීම මුළු අනාගතයටම සහ ඉදිරි භවයන් වලට ඉතාමත් යෝග්‍ය වෙනවා. ඉතින් ඒ හින්දා ඔබ හැමදාම හිමිදිරි උදෑසනින්ම දවස ආරම්භ කරනකොට වන්දනාමාන කටයුතු කරලා බණ භාවනාවල් කරලා සම්බුදු පියාණන්ට මල් පහන් පූජා කරලා ඔබ දන්න ආයුරින් පිරිත් කියලා ඉවරලා දවස ආරම්භ කරන්න. ඒත් එක්කම මේ සූර්ය දෙවිතුමාට වන්දනාමාන කරන්න. මොකද අපට ජීවය දෙන්නේ සූර්ය දෙවිතුමා විසින්. එතකොට ඒ ආකාරයෙන් වැඩ කටයුතු කිරීම තුළින් ඔබගේ සතිය සුබ වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් තුලා ලග්න හිමියනි, ඔබට අපි බලමු මේ සතිය කෙසේ වේද කියලා. එතකොට තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු කියලා කියන්නේ ලෞකිකත්වයෙන් වැඩිපුරම අපේ ලෞකික දේවල් වලට අපිව තල්ලු කරන රහතුමා. එතකොට සිකුරු බලවත් නම් ඔබට ප්‍රත්‍යලාභ අතින්ද, කීර්ති නාමයන් අතින්ද, යාන වාහන ගේ දොර ඉඩ කඩම් අතින්ද නොඅඩු ඔබට ලැබෙනවා. සිකුරු බලවත් කේන්දර ඕන තරම් මට ලැබිලා තිනවා. ඒ පුද්ගලයන්ගේ කේන්දර සටහන් පරීක්ෂා කිරීමේදී සිකුරුගේ බලවත්කම නිසා අනෙකුත් ග්‍රහයන්ගේ ප්‍රශ්න තිබ්බත් ලැබීම් ලැබිලා තිනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔබගේ සිකුරු ලග්නේ තැන්පත් වෙලා ඉන්නේ. ලග්නේ තැන්පත් වුණත් සිකුරු රාජ්‍යකාරක රවි ඔබගේ ලග්නේ නීච වෙලා ඉන්නේ. බුධ සහ කේතු කියන ග්‍රහයෝ තිදෙනා සමගම තමයි යෝග වෙලා සිකුරු ලග්නේ තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු මේ සතියේ පලාපල කෙසේ බලපායිද කියලා. විශේෂයෙන් තුලා ලග්න හිමියන්ට කරදරකාරී කාල සීමාවක් තමයි මේ ගත වෙන්නේ. මම ඊට ඉස්සෙල්ලා තුලා ලග්න හිමියන්ගේ සිකුරු මාරුව තුලින් ප්‍රතිඵල පෙන්වලා දීලා තිනවා. එතකොට ගෘහස්ථානීය මාතෘස්ථානීය ඒත් එක්කම භූමිය සම්බන්ධ කටයුතු
වලින් ඔබට අහිතකර ප්‍රතිඵල උදා වෙන කාල සීමාවක් මානසික ගැටලු වැඩි වෙන කාල සීමාවක් මානසික සුවය අඩු වෙන කාල සීමාවක් නින්දට බාධාවල් ඇති වෙන කාල සීමාවක් එහිඳ තුලා ලග්න හිමියන්ට මේ සතිය ඇත්තනම් කිව්වොත් එහෙම කරදර වලින් පිරිච්ච සතියක් බවට පෙන්වලා දෙන්න පුළුවන් ඊළඟට අපි බලමු වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ඉදිරි සතිය කෙසේ වෙයිද කියලා වෘශ්චික ලග්නය කියලා කියන්නේ අධිපතියොන් දෙදෙනෙක් ඉන්න ලග්නයක් එක් අධිපතියෙක් කුජ එතකොට කුජ ග්‍රහතුමා ඔබගේ උපත්ති කේන්දරේ මේ මොහොතේදී අටවැන්නේ තැන්පත් වෙලා තින්නේ අපි කුජ අටවැන්න බහුම දෝෂයකට ලක්වීමක් බවට පෙන්වලා දෙනවා මේ අවස්ථාවේදී ඊට අමතරව කේතු ඔබගේ කේන්දරේ 12 වෙනි තැන්පත් වෙලා ඉන්නවා රාජ්‍යකාරක රවි පීඩාවට පත් වෙලා ඉන්න 12 වෙනේම තමයි ඔබගේ සමාධිපති කේතු තැන්පත් වෙලා ඉන්නේ. එතකොට මේ අවස්ථාවේදී වෘශ්චික ලග්න හිමියන්ට සති ආරම්භය සහ සති අවසානය සහෝදර ස්ථානය වික්‍රම ස්ථානය ජන්මියාගේ හැකියාව බාල සහෝදරයන් ගැන නිවේදනය කරන කේන්දරේ තුන්වැන්න හරහා තමයි ඔබගේ ප්‍රතිඵලය ක්‍රියාත්මක වෙන්නේ. ඒත් එක්කම කල්පනා ශක්තිය ගැනත් මේ භාවයෙන් කියවෙනවා. පොත්පත් සම්බන්ධව කටයුතු සහ මෛතුණිය ගැන කතා කරනවා මේ කේන්දරේ තුන්වැනි භාවය හා සම්බන්ධව. එතකොට ඔබට විවිධාකාර ප්‍රශ්න මතුවන කාල සීමාවක් විශේෂයෙන්ම සිර දඬුවම් පවා වෘශ්චික ලග්න හිමියන්ට උදා වෙන කාල සීමාවක් ඒත් එක්කම ඔබ රජයට විරුද්ධව කටයුතු කරන්න ඔබගේ මනසට විවිධාකාර බලපෑම් සිද්ධ වෙන කාල සීමාවක් වෘශ්චික ලග්න හිමියන් නීති විරෝධී කටයුතු වලට ප්‍රවිෂ්ඨ වෙන කාල සීමාවක් ඒත් එක්කම මද්‍රව්‍ය වගේ දුරාචාරයන් වලට ඇබ්බැහි වෙන කාල සීමාවක් විදියට මේ කාල සීමාව පෙන්වුම් කරලා දෙන්න පුළුවන්. එතකොට වෘශ්චික ලග්න හිමියන්ගේ තිබෙන්නා වූ හොඳ ගතිගුණ පහව යන කාල සීමාවක් නපුරු චේතනාවන් දුෂ්ට අදහස් ඉස්මතු වෙන කාල සීමාවක් හින්දා වෘශ්චික ලග්න හිමියන් විශේෂයෙන්ම පරිස්සම් වෙන්න මේ යන කාල සීමාවත් එක්ක. ඊළඟට අපි බලමු රාශි චක්‍රයේ 9 රාශිය 9 ලග්නය පිළිබඳව ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබ බලාගෙන ඉන්නවා ඇති මේ සතිය ඔබට කෙසේ මේ සතිය ඔබගේ ජීවිතයට කෙසේ බලපායිද ඔබ. මොකද අපි හොඳටම හොඳාකාරවම දන්නවා අපි මේ දෙන පිළිතුරු තුලින් ඔබ සතිය ආරම්භ කරනවා සහ ඔබගේ සතියේ වැඩ කටයුතු ඔබ කළමනාකරණය කර ගැනීමට ඔබ ෂෙඩියුල් එකක් හදා ගන්නවා මේ අපි දෙන පලාපල කතනයන් තුලින්. ඉතින් ධනු ලග්න හිමියන්ට පෙන්වලා දෙන්න පුළුවන් තමන්ගේ ලග්නාධිපති 4 තැන්පත් වෙලා ඉන්න කාල සීමාවක් තමයි ඔබ මේ ගත කරගෙන යන්නේ. ඒත් එකම විශේෂයෙන් ඔබගේ කුජ 7 දුර්වලව තැන්පත් වෙලා ඉන්න කාලයක්. එතකොට කුජ කියලා කියන්නේ ඔබගේ කේන්දරේ 12 වෙනාධිපති. එතකොට 12 වෙනාධිපති ඔබගේ කේන්දරේ 7 පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒත් එක්කම මෙතනදී විවාහයේ ගැටලු ධනු ලග්න හිමියන්ට මේ කාල සීමාව පුරාවටම ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම විශේෂයෙන් විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට ගැටලු ඇතිවෙනවා මේ කාල සීමාවේදී. තව තව විවාහ ප්‍රමාද වීම සිද්ධ වෙනවා. විශේෂයෙන් හවුලේ පටන් ගන්නා වූ ගනුදෙනු වලට කරදර සිද්ධ වෙනවා. ඒත් එක්කම දුන් මුදල් පවා ඔබට නොලැබෙන කාලයක් බවට මේ කාලය පරිවර්තනය වෙනවා. ඒත් එක්කම විශේෂයෙන් සතිය ආරම්භය ගැන අපි බලද්දී සතිය ආරම්භය සහ සතිය අවසානයේදී ඔබගේ කුටුම්බස්ථානය හරහා තමයි පලාපලය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ධනස්ථානය ජන්මියාට ජීවය ලබා දෙන භාවය විවාහයෙන් පසුව ජීවිතය ගැනත් කියවෙනවා. ඊට පස්සේ ධනලාභ තැන්පත් ධනය පිළිබඳවත් මේ කේන්දරේ කුටුම්බස්ථානය ධනස්ථානය අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔබට මම මුලින්ම අනතුරු ඇඟෙව්වා මුදල් හා සම්බන්ධව කටයුතු කිරීමේදී ඔබට
ගැටලු පණ නගින කාලයක් නිසා ධනු ලග්න හිමියන්ට සුබ කාලයක් නෙමෙයි මේ ගත වෙන්නේ. මොකද තව තවත් ඔබ ආර්ථික පීඩාවලට හසු වෙන්න පුළුවන් කාල සීමාවක් නිසා ධනු ලග්න හිමියන් ඉතාමත් ප්‍රවේශමෙන් යුතුව වැඩ කටයුතු කිරීම යෝග්‍ය වෙනවා මේ සතිය තුළදී. ඊළඟට අපි බලමු දහවෙනි ලග්නය පිළිබඳව. මකර ලග්නයෙන් උපන් ඔබත් මේ අවස්ථාවේදී පුන පුනා බලාගෙන ඉන්නවා මේ සතිය ඔබට කෙසේ වෙයිද, මේ සතිය මම කොහොමද ගත කරන්නේ, මේ සතිය කොහොමද මම කළමනාකරණය කරගන්නේ, ෂෙඩියුල් එකක් හදාගන්න මේ සතියේ කොහොමද කියලා ඔබ බලාගෙන ඉන්නවා ඇති. ඉතින් මකර ලග්න හිමියනේ ඔබතුමා ඔබ කවුරුත් දන්නවා ඔබට මේ අවස්ථාවේදී ජන්මේ රාශියක් ගත වෙනවා. ඉතින් මකර ලග්න හිමියෝ සමහරු හිතනවා ඇති ලග්නාධිපති ලග්නයට පැමිණීම ඔබට සුබ විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් ඒ රාශියක කියන දේවල් ලග්න 12ටම පොදුයි. ඔබ කුමන ලග්නයෙන් ඉපදුනත් ඒ රාශියක් කියලා කියන්නේ පෙර සංසාරයේ කරපු අකුසල් ඔබට ක්‍රියාත්මක වෙන කාල සීමාවක්. ඉතින් අවුරුදු 7මාර්ගයේ රාශියකෙන් අවුරුදු 5ක් ගෙවිලා ඉවර වෙලා තව අවුරුදු 2මාර්ග කාල සීමාවක් මකර ලග්න හිමියන්ට ගත වීමට නියමිතයි. ඒතොර ඒත් එක්කම ඔබගේ වික්‍රමස්ථානය පීඩාවට පත් වෙලා තිනවා. වික්‍රමස්ථානය ඔබට ජයග්‍රහණය කිරීමේ අරමුණින් යම්කිසි කටයුත්තක් කරනවා නම් ඒ ජයග්‍රහණයන් සියල්ලක්ම පරාජයන් බවට පත් වෙන කාල සීමාවක් බවට මේ කාල සීමාව පත් වෙනවා. ඒත් එක්කම විශේෂයෙන් ඔබගේ මනසට අවිවේකීකාරී කාල සීමාවක් බවට මේ කාල සීමාව පත් වෙනවා. ඉතින් මකර ලග්න හිමියනි ඔබගේ දී ශක්තිය හෙවත් දැනුම අපතේ යෑමක් මේ කාල සීමාවේදී පෙන්නුම් කරනවා. ඒත් එක්කම අරමුණු බලාපොරොත්තු ප්‍රසිද්ධිය වෙනුවෙන් කීර්තිය වෙනුවෙන් යම්කිසි කටයුත්තක් කරා නම් ඔබට ඔබ ප්‍රසිද්ධියට පත්වීමක් පෙන්නුම් කරන්නේ, ඔබ කීර්තියට පත්වීමක් පෙන්නුම් කරන්නේ, ඔබ අපකීර්තියට ලක්වීමක් තමයි මේ සතිය තුළදී පෙන්නුම් කරන්නේ. එතකොට දී ශක්තිය ඔබගේ විනාශමුඛයට පැමිණෙන අවස්ථාවක් සහ මේ අවස්ථාවේදී ඔබ මනස සුවපත් කරගත යුතු කාල සීමාවක් බවට උපදෙස් දෙන්න පුළුවන්. ඉතින් බඩ භාවනාවල් වැඩිපුරම ඔබ ප්‍රගුණ කරන්න, තව කෙනෙක්ට වෛර කරන්න එපා, ක්‍රෝධ කරන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා. ඔබ පුළුවන් තරම් සංසුන් මනසකින් යුතුව සියලුම දෙනාට මෛත්‍රිය පතුරන්න, සියලුම දෙනාගේ සුභ සිද්ධිය උදෙසා හැමදාම මේ විශ්වයට ප්‍රාර්ථනා කරන්න සියලු සත්වයන්ට නිදුක් නිරෝගී භාව දීර්ඝාෂි ලැබෙන්න කියලා ඒ ප්‍රාර්ථනාව ඔබට පෙරලා ලැබෙනවා. ඉතින් ඒ විදිහට මකර ලග්න හිමියන් මේ සතියේ වැඩ කටයුතු කිරීම ඉතාමත් යෝග්‍ය වෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ඉදිරි සතියේ පලාපල කෙසේ වෙයිද කියලා. කුම්භ ලග්නය කියලා කිව්වම ඔබ දන්නවා ඔබගේ ලග්නය වගේම ලංකා අපේ මේ මාතෘභූමියේ ලග්නය වෙන්නෙත් කුම්භ ලග්නය. එතකොට කුම්භ ලග්නයට අධිපතියන් දෙදෙනෙක් ක්‍රියාත්මක වෙනවා. ඒකාධිපතියෙක් ප්‍රධාන අධිපතිතුමා සෙනසුරු. ඔබගේ සෙනසුරු ගෝචර ගමනින් ලග්නයෙන් 12 ක්‍රියාත්මක වෙන කාල සීමාවක් තමයි ඔබ මේ පසු කරමින් ඉන්නේ. ඒත් එක්කම සෙසු ග්‍රහය ඔබගේ සමග්‍රහය ඔබගේ ලග්නයට රාහු. එතකොට රාහු වික්‍රමස්ථානයේ තැන්පත් වෙලා ඉන්නේ මේ කාල සීමාවේදී. ඉතින් අපි බලමු කුම්භ ලග්න හිමියනි ඔබට මේ සතිය කෙසේ වෙයිද කියලා, ඔබගේ කටයුතු කෙසේ වෙයිද කියලා. එතකොට ඔබ වැඩිපුරම ආගම දහමට නැඹුරු වන සතියක් බවට මේ සතිය පෙන්වලා දෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ පහුගිය කාලයේදී පන්සලටවත් අඩිය තියපු නැති කෙනෙක් නම්, ඔබ ඒ පිළිබඳ ප්‍රතික්ෂේප කරපු කෙනෙක් නම්, ආගමක් නැහැ, දහමක් නැහැ, ධර්මයක් නැහැ, මේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච ශක්තියක් නැහැ කියලා ඔබ ඒ සියල්ලක්ම විවේචනයට පත් කරපු කෙනෙක් නම්, ඔබ ඒ සියල්ලක්ම අත්හැරලා දාපු කෙනෙක් නම්, නමුත් මේ යන ග්‍රහචාරය සහ මේ යන කාල සීමාවත් එක්ක ඒ සියලුම ඔබගේ දුර්මතයන් පසෙකලා නැවත වාරයක් ඔබ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ට වෙන කාල සීමාවක් බවට මේ කාල සීමාව පෙන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන් තව කාරණාවක් කියන්නම්, මේ සති ආරම්භයේ සිට සති අවසානයේ දක්වා ඔබගේ වැය පාර්ශවයේ ඉහළ යන කාල සීමාවක්. ඒත් එක්කම ඔබ සතු මුදල් ෂය වෙන කාල සීමාවක්, ඔබ සතු සම්පත් ෂය වෙන කාල සීමාවක්. ඒත් එක්කම විශේෂයෙන් මතක තියාගන්න ඕනේ රහස් සතුරන්ගෙන් ඔබ පරිස්සම් වෙන්න ඕනේ.
ඔබට විරුද්ධව රහසේ සතුරන් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. එතකොට මේක අපේ රටටත් බලපානවා. එතකොට අපේ රටට විරුද්ධව රහස් සතුරන් සතුරු රටවල් ක්‍රියාත්මක වෙනවා. එතකොට විවිධාකාර තහංචි පැන නැගෙන කාල සීමාවක් බවට මේ කාල සීමාව පත් වෙනවා. ඒත් එක්කම නිඳා අපහාස වලට ලක් වෙනවා, උදාසයට ලක් වෙනවා. මේ කාල සීමාවෙත් එක්කම රාජ දඬුවම් වගේ දඬුවම් වලට ලක් වෙන්න පුළුවන් කාල සීමාවක් විදිහට මේ කාල සීමාව ඔබට පෙන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබ ඉතාමත් නාස්තිකාර විදිහට මුදල් වියදම් කරන සතියක් හින්දා ඔබ මුදල් කළමනාකරණය කර ගැනීම ඉතාමත් යෝග්‍ය වෙනවා මේ සතිය තුළ. ඉතින් කොහොම කරත් ඔබ පළවෙනියට මම දුන්නා ඔබට හොඳ ඉඟියක්. ඉතින් ඒ තුලින් ඔබ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වන්න. එතකොට ඔබගේ මේ කරදර නිකම්ම මේ සතිය තුළදී ගෙවිලා යයි. ඊළඟට අපි බලමු රාශි චක්‍රයේ අවසාන රාශි අවසාන ලග්නය මීන ලග්නය පිළිබඳ මීන ලග්නයෙන් උපන් ඔබගේ මේ සතිය කෙසේ වෙයිද කියලා අපි බලමු දැන්. එතකොට ලග්නාධිපති ගුරු වක්‍ර ගමනින් තමයි ඔබගේ ලග්නය තුළ ගමන් කරන්නේ. ඊට අමතරව රාහු දෙවැන්නේ කුජ හතරවැන්නේ සහ සෙනසුරු කේන්ද්‍රයේ කොළුස් වෙන්නේ බුධ සිකුරු කේතු සහ රවි ඔබගේ ජන්මපත්‍රයේ ගෝචර ගමනින් අටවැන්නේ ගමන් කරන කාල සීමාවක් තමයි ඔබ මේ පසු කරගෙන යන්නේ. එතකොට මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති සහ දහවැන්නාධිපති ස්ථාන දෙක බලයේ ගුරුට හිමි වෙනවා. එතකොට උබේ රාශියක් වෙන මීන ලග්නය මීන රාශිය මේ අවස්ථාවේදී ඔබගේ ජීවිතයට කෙසේ බලපායිද කියලා අපි බලමු. එතකොට මේ ප්‍රතිඵලයන් සියල්ලක්ම ඔබගේ මේ සතිය තුළ අයස්ථානය හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ලාභයන් ලැබීමේ චේතනාවෙන් යුතුව ඔබ මුදල් ආයෝජනය කරා නම් ඒ මුදල් වලට නිසි වටිනාකමක් ලැබෙන කාල සීමාවක් තමයි මේ යන්නේ. අලුත් මිත්‍රයෝ ඔබට මුණ ගැහෙනවා, මිතුරන්ගෙන් ඔබට ලාභ ප්‍රයෝජන සත්කාර හිමි වෙනවා ඒ ගමන. ඒ වගේම අනාගතයට ලොකු බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඔබගේ අනාගතය පිළිබඳ ඔබට ලොකු ආශිර්වාදයක් හිමි වෙනවා සහ ඔබට අනාගතය පිළිබඳ ලොකු දැක්මක් ඇති වෙනවා මේ සතිය ආරම්භයේ සිට සතියේ අවසානයේ දක්වා. එතකොට දරුඵල අපේක්ෂාවෙන් ඉන්න සිංහ ලග්න හිමියන්ට සුභ කාලයක් මේ කාලය. එතකොට දරුවෙක් මේ සතිය තුළදී ඔබට බිහි වෙනවා නම් ඒ දරුවා වාසනාවන්ත දරුවෙක් බවට පත් වෙනවා. මේ සතියේ පලාපල අපි ප්‍රකාශ කිරීම තුළදී මේ සතිය පලාපල ගවේෂණය කිරීමේදී ඒ බැව් පැහැදිලිවම පෙන්නුම් කරනවා. ඒත් එක්කම උදව් උපකාර නොලැබිච්ච අයගෙන් පවා මීන ලග්න හිමියන්ට උදව් උපකාර ලැබෙන සතියක් බැවින් ඔබට ඉතාමත් හොඳයි. මීන ලග්න හිමියනි, ඔබගේ ජීවිතය යහපත් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒත් එක්කම විශේෂයෙන් මේ ගුරු වෘත්තියේ යෙදෙන ගුරුවරුන්ට මීන ලග්න හිමියන්ට යෝග්‍ය සතියක් බවට මේ සතිය පත් වෙනවා. ඔබගේ ආයතනයට, ඔබගේ ඒ ඔබ සේවය සපයන ස්ථානයට සිසුන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා සහ ඔබට හොඳ ආදායම් මාර්ගයක් ලැබෙන කාලයක් බවට මීන ලග්න හිමියන්ට මේ සතිය ක්‍රියාත්මක වෙනවා. මේ කතිකාවත ආරම්භ කරනකොටම ඔබට මම වටිනා ධම්මපදයක් ගැන විස්තරයක් සඳහන් කරා. ඒ ධම්මපදය තුලින් ඔබගේ ජීවිතය කෙසේ සාර්ථක කරගන්න අවශ්‍ය පසුබිම පිළිබඳ මම පැහැදිලි කිරීමක් නිරන්තරයෙන්ම ඔබට ලබා දුන්නා. හැමදෑමත් වගේ මා ඔබගේ කල්යාණ මිත්‍රෙක්. කල්යාණ මිත්‍රෙක් ලබන්නත් අපි යම් ආකාරයකට පෙර සංසාරයේ ලොකු පින්කමක් කරලා තියෙන්න ඕනේ. ඉතින් මම හැමතිස්සෙම ධර්මයේ වපුරන්නේ ධර්මයේ බීජේ නැමැති ඒ වැපිරීම තමයි මම හැමතිස්සෙම සිද්ධ කරන්නේ. මගේ ගාවට එන දහස් සංඛ්‍යාත පිරිසක් දන්නවා මම ඔවුන්ගේ මනස සුවපත් කරපු ආකාරය. එතකොට ඔවුන්ට තිබුණ ප්‍රශ්න මේ ස්ථානෙට ඇවිල්ලා මගෙත් එක්ක කතා කරලා ඔවුන්ගේ ප්‍රශ්න සහ ගැටලු निराකරණය කර ගැනීමට ලබා දීපු උපදෙස් එක්ක අද බොහොම සතුටු වෙනවා. ඔවුන් ඊළඟ දවසේ එනකොට අලුත් ජීවිතයක් ලැබපු ජීවියෙක් බවට පත් වෙලා තමයි මේ ස්ථානෙට පැමිණෙන්නේ. අනන්තවත් ජීවිත අහිමි කරගන්න හිදිච්ච වාර සංඛ්‍යාවක් තිබිච්ච අය මගේ ගාවට ඇවිල්ලා තිනවා. තමන්ගේ ජීවිතය ගඟක මූදක පැනලා වස බීලා බෙල්ලවැල දාගෙන නැති කරගන්න ගිය අය මගේ ගාවට ඕනතරම් ඇවිල්ලා ඔවුන්ට ජීවිතය පිළිබඳ
තේරුම් කරලා දීලා, කර්මයන් පිළිබඳ තේරුම් කරලා දීලා යහපත් මාර්ගයට නැවත වාරයක් අරගෙන උන් අද සතුටින් දරුවෝ සමග ජීවත් වෙනවා, තමන්ගේ පවුලයාත් එක්ක ජීවත් වෙනවා. ඉතින් මම හැමදාමත් ඔබට කල්යාණ මිත්‍රයෙක් විදිහට සුදුසුම දේ ඔබට කියන්නේ, හැමතිස්සෙම කියන්නේ හොඳ කරන්න කියලා. මොකද මේ අටලෝ දහම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ අපේ පිටිපස්සෙන් එන කරත්ත රෝදයක් වගේ. ඉතින් අපි වපුරපු බීජ අස්වැන්න තමයි හැමතිස්සම නෙලන්නේ. ඒ හින්දා අපි හැමතිස්සම හොඳ වපුරන්න, විස වපුරන්න එපා, ක්‍රෝධය වෛරය වපුරන්න එපා, අනුන්ට අයහපතක් වෙන වචනයකින්වත් ඔබ සංග්‍රහ කරන්න එපා කිසිම කෙනෙක්ට. ඒ හින්දා මොකද බුදුරජාණන් වහන්සේ හැමතිස්සම දේශනා කරලා තියෙනවා, වසර 5000ක් යනකම් මේ බුද්ධ රාජ්‍යය තමයි අදිෂ්ඨාන කරලා තියෙනවා. උන්වහන්සේගේ නිර්මල බුදුදහම රඳා පවතින්නේ මේ අපගේ මාතෘ භූමිය කියලා. එතකොට තුන් ලෝකයේම ශ්‍රේෂ්ඨතම, තුන් ලෝකයේම බලසම්පන්නම ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජාණන් වහන්සේ දායාදයක් විදිහට ලැබිච්ච පුණ්‍ය භූමියක් මේක. අදිෂ්ඨාන කරන්න මහසෑය නිරන්තරයෙන්ම වන්දනාමාන කරන්න. යන්න බැරි අයට වුණත් ගෙදර ඉඳන් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. මොකද මේ මනස, මේ සිතුවිලි අපිට ඕන තැනකට හසුරවන්න පුළුවන්. එතකොට ගෙදර ඉඳන් ඔබ බුදුන්ට පහනක් පත්තු කළා, මල් පූජා කළා, ගිලම්පස පූජා කළා, ඒ බුද්ධ වත හරියට කරා නම් ඒ ස්ථානින්දම ඔබට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ඇස් දෙක වහගෙන ඔබට සිතුවිල්ලක් යොමු කරන්න පුළුවන්. රුවන්මැලි මහා සෑයට මම මේ දල්වන පහන් ආලෝකය ආලෝකමත් ඒවා, ගිලම්පස පූජාවන්, එතකොට විචිත්‍රවත් වූ මල් පූජාවන් මහා සෑයට පූජා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔබ පුළුවන් තරම් ගුණ වගා කරන්න, ගුණ වපුරන්න, ඔබගේ පවුලේ අයට මෙන්ම අසල්වැසියන්ට සහ ඔබ දන්නා නොදන්නා සියලුම දෙනාට ඒ ගුණ නැමැති බීජය තුලින් හටගන්නා වූ ඵලයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් හැම දෙනාට සුදු මේ කාල සීමාව කෙතරම් අයහපත් වුණත්, කෙතරම් යහපත් වුණත්, ඒ හැම ප්‍රශ්නයකටම ඔබ සතුවම පිළිතුරු තියෙනවා. ඒ හින්දා සියලුම දෙනාට මම වෙන්දා වගේම කාරුණිකව ඉල්ලා සිටින්නේ මම මේ කියපු ධර්ම පාඩේ ඔස්සේ ඔබගේ ජීවිතය යහපත් කරගන්න ආලෙසට. ඉතින් අද දවස මේ YouTube නාලිකාව ඔස්සේ ගෙනාපු මේ සතිය පලාපල මෙසේ අවසන් වෙනවා. ඔබ සියලු දෙනාට යහපත් වූ අනාගතයක් වෙන්න කියලා නැවත වාරයක් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට දීර්ඝායුෂ ලැබෙන වාසනාවන්ත කාලයක් බවට මේ කාලය පත් වේවා. ආයි පෝවන්. අද දවස TV Read Your Lifestyle.